Seven Knots Sapta Surya. කෙටි විරාමයෙන් පස්සේ යලිත් එකතු වෙනවා. මට මේ ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. මේව දැන් ඔබ රියැලිටි වැඩසටහන් වලින් ගාන ලෝට ආපු ගායිකාවක්නේ. දැන් කතා බහක් තියෙනවා මේ විවිධ නාලිකා තුලින් රියැලිටි වැඩසටහන් කරනවා තරුණ පරපුරට අත දෙනවා. හැබැයි ගායකයෝ බිහි වෙනවද කියලා කාරණාවක් තියෙනවා. කෝ මේ බිහි වෙච්ච ගායකයෝ? ඒකට හේතුව මොකද්ද කියලා අහුවොත් මං කියන්නේ කාටවත් චෝදනා කරන්න ආයතන චෝදනා කරන්න පොදුව ගත්තොත් මොකද්ද ඇත්තටම හේතුව ඇයි මේ ගද අපි ගත්තොත් බ්‍රිතාන්‍ය එක්ස් ෆැක්ටර් එහෙම නැත්නම් ඇමරිකාවේ ඇමරිකන් අයිඩල් වගේ වැඩසටහනක් ගත්තොත් ඒ ගායකයෝ බොහොම ජනප්‍රිය ගායකයෝ බවට පත් වෙලා හොඳ නිර්මාණ කළා ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඇයි අපේ රියැලිටි වැඩසටහන් වලින් මේ එන නව පරපුරට මොකද්ද තියෙන බාධාව මම හිතන්නේ ඒක මේ මේ සංකීර්ණ ප්‍රශ්නයක් කියලා කිව්වොත් හරි මයික්‍රෝෆෝන් එකද ඒක අය මෙහෙමයි කියන්නේ දැන් මේ රියැලිටි වැඩසටහන් අනිවාර්යයෙන්ම වැදගත් මේ ගමේ සිටින කියන්නේ මොකද මේ මේ ආර්ථිකමය හයියක් නැති මමත් ඒ ගොඩේ එක්කෙනෙක් ඉතින් කියන්නේ ඒ වගේ කෙනෙක්ගේ දක්ෂතාවය එළිදක්වන්න මේ බොහොම හොඳ තෝතැන්නක් තමයි රියැලිටි වැඩසටහන් ඉතින් සමහර වෙලාවට සමහර කියන්නේ සමහර වෙලාවට ඔය කියන ප්‍රශ්නට හේතුවක් වෙන්න පුළුවන් අපි මේ මේ ක්ෂේත්‍රයට ඒ රියැලිටි වැඩසටහනකින් ආවට පස්සේ අපි රැඳෙන්නට අපි කරන නිර්මාණ මොනවද කියන එක දැන් මේ මේ ලහිරු අයියා කිව්වා ඔහු ගීත ගොඩක් කරලා ගීත 200ක් 200කින් එකක් හිට් උනේ ඉතින් ඒ වගේ මේ සමහර වෙලාවට ඒක හේතුවක් වෙන්න පුළුවන් මේ මේ ඔවුන්ට නිර්මාණ කරන්නට හැකියාවක් නැමැති කම මොකද අද හැම දෙයකටම නියම වෙච්ච මිලක් තියෙනවා එතන සමහර වෙලාවට ගැටලුවක් වෙන්න පුළුවන් මුදලට තීරණය වෙන මුදලට තීරණය කියන්නේ සාදයක් බවට පත් වෙලා බොහෝ වෙලාවට මම කියන්නේ හැම විටම කියලා පොඩ්ඩක් ඇඩ් කරන්නම් ඒකට ඔව් يعني ඒක එක හේතුවක් අනිත් හේතුව තමයි මේ අපිට උමනාවක් තියෙන්න ඕනේ මොනා හරි දෙයක් කළා يعني අලුත් දෙයක් කරන්න ඔව් يعني මොකද අද මේ 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 ජනප්‍රිය වෙන්න يعني ජනප්‍රිය වීම ප්‍රසිද්ධ වීමයි දෙකක් මේ කාරණා ජනප්‍රිය වීමට මේ يعني අද Facebook එතකොට YouTube ගොඩක් දේවල් තියෙනවා ඉතින් අපිට නිකන් ෆෝන් එකකින් වීඩියෝ එකක් කරලා හරි දැම්මත් يعني ඒ يعني දක්ෂතාවයේ තියෙන කෙනා අනිවාර්යයෙන්ම එළියට එනවා උත්සාහය තියෙන්න ඕනේ කියලා උත්සාහය තියෙන්න ඕනේ උත්සාහය මම එතන අදහස් කරන්නේ ඒක උනන්දුව සහ උත්සාහය සහ කැපවීම තියෙන්න ඕනේ කියලා මම මේ කාරණාවට තව යෝජනාවක් කළොත් සමහර වෙලාවට මේ රියැලිටි වැඩසටහන් වලදී අනුන්ගේ ගීත එහෙම නැත්නම් ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ජනප්‍රිය ගීත ගායනා කිරීම නිසා බොහෝ වෙලාවට ප්‍රසංග වේදිකාවට ගියත් කොහේ ගියත් ඒ ගායක ගායිකාවන්ගේ ගීත ඉල්ලීම නිසා ගායනා කරන්නට යම් අසාධාරණයක් වෙලා තියෙනවා. ඒකත් යම් කිසි ආකාරයකට කොටු වීමකට හේතුවක්. කොටු වීම කියන්නේ දැන් අනිවාර්යයෙන්ම මේ මේ මම මේ මුකුත් කියන්නේ මම චෝදනා කරන්නේ නැහැ මේ රියැලිටි වැඩසටහන එක කෙනෙක් කියන්නේ මගේ හෝ කාගේ හෝ කියන්නේ මේ මේ දැන් අපිත් ආවේ අනිත් අයගේ මේ මේ අපේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරලානේ නමුත් අපි එය එක දිගට කරනවා නම් එතනයි වැරද්ද කියන්නේ එතනදී අපි අපි කරන නිර්මාණ තමයි මම හිතන්නේ ගොඩක් මෙතන ලංකාවේ සිස්ටම් එක තමයි. ඒ කියන්නේ ලංකාවේ දන්නවා දැන් මේ මේ සූදානම් වෙලා ඉන්නවා කියලා මේ පිළිවද කතා කරලා අපි පොඩක් තවත් නිර්මාණ ශිල්පී අධ්‍යක්ෂකවකට ගිහිල්ලා අපි ගීතයක් ඔගේ අමතක වෙයි. නෑ අමතක වෙන්නේ නෑ. මම ප්‍රශ්නයක් අහන්න. නෑ නෑ මට අමතක වෙයි කියන්නේ කිව්වට. අපි උත්තේජනය ලබා දෙන්න. මේ ගීතයට පෙර අපි කතා බහ කරමින් ඉන්නකොට ලහිරු බොම බරාරුම් සාකච්ඡාවකට සූදානම් වෙද මොහොතක තමයි මම බාධා කළා ගීතයට ඉඩකඩ ලබා දුන්නේ. ලහිරු ඕ කියන්නේ අපි මේ ගීතය යන අතරතුරේත් කතා බහ වුණා පිළිබඳව මම ඔව් දැන් ඕකට දැන් මෙහෙම ඕකට චෝදනා කරනවා නම් චෝදනා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය රියැලිටි තරඟ වලින් දැන් එකතන ගාව රියැලිටි තරඟ වල කියන්නේ පරණායක සින්දු. ඒක ගිහිල්ලා ඒවා ස්ටේජ් වල කියද්දි ඒ කියන්නේ ස්ටේජ් වලට යද්දි ඒගොල්ලන්ගේ දේවල් ඉල්ලනවා. ඔන්නම ප්‍රශ්න ආවනේ. ඉතින් ඔතන ගත්තොත් එහෙම ලංකාවේ කතුරුභාගයේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. කතුරුභාගය ගෙවනවා නම් හරිද? කතුරුභාගය ඒක ඒක හරියට කැල්කියුලේට් කරලා ගෙවනවා නම් අපිට කොහේ කිව්වත් මොන ස්ටේජ් එකක කිව්වත් ඒ අදාළ ගායකයාට ඒ අදාළ ගීත රචකයාට ඒ අදාළ තනු නිර්මාපකයාට සල්ලි යනවා. එහෙම තමයි පිටරට වෙල වෙන්නේ. ඔය කියන රියැලිටි තරඟ වලින් මොනා කොච්චර පරණ ගීත කිව්වත් ඒ කියන හැම වාරයක් ගානෙම ඒ ඔරිජිනල් මේ සින්දුව හදපු කට්ටියට අවශ්‍ය රොයල්ටි එක යනවා. ඉතින් එහෙම රොයල්ටියක් යන්නේ නැහැ ලංකාවේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි
अपे रट दीवन पाती रटने हेमदा मेहम तमाइ हम दीवन विला दीवन पाती रटा तमाइ हे कमे अभी काटवात मे मे चोदना करंड अवश्य ने मुकद किसीम प्रश्न किसीम दाग नति काले तमाइ मम मम रम ऐने किसीम हेम एंड विधिया रंबरी के गीत सिक्स एट किए दाग तिबुने मुकद सुरांगणी वितर एक रिलीज कर मंगन मम दंगन गंडी कटे बलाको गंड मट एक बुना मम रंबर रिलीज कर රම්බරි ලබැඳියේ දෑසින් පෑ සුදු ගවම සින්දු හතරක් මට තිබුණා මම බැලුවා සුදු ගවම වගේම තියෙනවා ලබැඳියේ වගේ පොප් බැලන්ස් උත් තියෙනවා දෑසින් පෑත් ඒ වගේම සාමාන්‍ය ගීතයක් හැබැයි රම්බරි වගේ ගීත නැහැ රම්බරි වගේ ගීතයක් තිබුණ නැහැ මම ශබ්ද පරිපාලනය ඉගෙනගෙන ආවේ එනකොට දාන පළවෙනි ගීතය දැන් කට්ටිය ඔක්කොම බලන් ඉන්නවා දැන් මම දන්න කට්ටිය හිතා ඉන්නවා ආ ඔබ ඉගෙනගෙන ඇවිල්ලා කරපංගෝ බාන්ඩ් අන්න එහෙමත් කට්ටියක් ඉන්නවා ඉතින් මට එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ अरे मम हितुए नत्ते मुखद एक मगे मेतने विशेष मुखद मम रामरी गीते गीते अदम अद म्यूजिस वोके वोके अंतिम रामरी गीते मम सिं कर्लतम यावे अद मेतन अंतिम ये सिंधु मम कीन इधि दिदास नामेल मेवन कंकर हेमशोहेकम और आप गीते मे हेमशोहेकम गीपु पलवीन मम मेन्नति तमहरवीट इधि एक अविलती है तमंगे उत्साह तमय मुकद फेसबुक तीनों यूट्यूब तीनों फोन तीन फोन कत्ता मम सलिगे गीते मगले मगे फोन सतपहक मट गीय मगे डीओपी मगे वैफ उत्तना एक पार मे मगे नोन नोन मगे मे मे छोटे डीओपी डीओपी क्या डिरेक्टर ऑफ फोटोग्राफी मे 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 कैमरा डीओपी क्या उदम एक गीते रूपरचने प्रोफेशनल बिरीन्द्र कथा करो म्यूजिक वीडियो डीओपी फोन दिन फोन करना तमंट तमे शेस्ट एंड बैना कामंग एक पिलीगांड मुखद तम मेचर एंड पुलवांक तीर्दी मेचर प्रकाशन मध्यान तीर्दी फेस फेसबुक यूट्यूब तीर्दी अने मे इंटरनेट गांड बरी बरी सली तीन सली नेता अंडन पड़ी प्रश्न आगती अब मे सली बलि विसदंड पुलवां प्रश्न ප්‍රශ්නේ මේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපි දැන් data යුගයක ඉන්නේ කියලා අපි කියනවා. ඉතින් මෙතනින් එහාට තාක්ෂණය නිර්මාණශීලී ආකාරයට භාවිතා කළ යුතුයි. සමහරු තාක්ෂණය යොදා ගන්නවා විවිධ උපක්‍රම සඳහා. හැබැයි නිර්මාණශීලීව තාක්ෂණය යොදා ගන්නවා නම් ඊට වඩා මාධ්‍ය ඉඩකඩ විවර දෙනවා channel එකකට යනවාද නාලිකාවකට වෙලාවක් අරගෙන මේ ගීතය ප්‍රචාර කරනවට වඩා ඔබ නිර්මාණශීලී නම් තාක්ෂණය නිර්මාණශීලීව යොදා ගත්තොත් ඔබට ඉදිරියට යන්න පුළුවන්. අපි සූදානම් ලහිරුට අවස්ථාව ලබා දෙන්න තවත් ගීතයක් ගායනට let's go මාතලේ හැදුවා මමගේ තට්ටු කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු මිනාගේ මේ කෙල්ල දැම්මානේ මට වෙට්ටු कवदा हारी करना वामी नव माटू सिरिपाल कपुआ दिबे मोटू मोटू अट मतुरला ओंग्रीं काटू मोटू ती एहट उना माम तुटू एद दैंग पेरले ने पानी तू කටගස්ම විමා ලෝකෙට පේනවා තලුමරා මාවම බයිටට ගන්නවා හිස හැරුණු ඒ මේ අතම දුවනවා ඊජිප්තු
පිරමීඩකවා නිදනවා මීනා පාතලේ නෙමෙයි මීගම කෙල්ල එක්ක අතර උන් දෙන්න වකුරන වකඳුළු සතුටු ඉදිරි උනේ මට ඒ බව්වා නකුතු සමගියෙන් ඉන්නේ අපිවි බකුතු කවදා හරි පෙන්නන වරඹ පාටු ඒ කාලේ අපි කෑවේ කෝලි කුතු කෙලින් තිබු කොණ්ඩේ උනානේ පොකුතු තුන් වේල කන්නේ දාලා සිටු දැන් ඉතින් හිටගෙන කිලින්නයි වෙන්නේ පිටු කඩගස්ම වීවා ලෝකෙට පේනවා තලුබරා මීනව බයිටට ගන්නවා හිස හැරුණු ඒ මේ අතමා දුවනවා ඊජිප්තු පිරමීඩකවා නිදනවා කිව්විනා කටගස්ම වීමා ලෝකෙට පේනවා තලුමරා මාවම බයිටට ගන්නවා හිස හැරුණු ඒ මේ අතමා දුවනවා ඊජිප්තු පිරමීඩකවා නිදනවා රැප් කරන්න බෑ ඊළඟ කරනවා ඊළඟ තියෙන චයිනා ටවුන් එකේ කරනවා රැප් පොඩි කැලක් කියනද රැප් වගේ එකක් කියන්න පොඩි සිංහ මරංග පෙචිනෝ අරන් රවි කිඤ්ඤ ගහන් කපිරිඤ්ඤ කියන්නට එන්න කියම් පිපි පිඤ්ඤ තරන් රරතිඤ්ඤ අරන් ලලසඤ්ඤ උයම් පොඩි සිංහ මරංග පෙචිනෝ අරන් රවි කිඤ්ඤ ගහන් කපිරිඤ්ඤ කියන්නට එන්න කියම් පිපි පිඤ්ඤ තරන් රරතිඤ්ඤ අරන් ලලසඤ්ඤ උයම් දැන් මොකද මේ රැප් කලාව ගැන හිතන්න ඔය කිව්ව වචනත් එක්ක මේ රැප් කලාව ගැන මොකද හිතන්නේ මං හිතන තැනට ඔබ එයි කියලා විශ්වාස කරනවා රැප් කලාව රැප් කලාව දැන් ඔය මේ ඔය අපි අර කලින් කියපු මේ විද්‍යුත් මාධ්‍යයේ අර 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 පහසු ඔය ගායන ශෛලිය පිළිබඳව දැන් මේක පිට රටින් ආපු එකක්මද කියලාද හිතන්නේ ආ නෑ 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 එහෙම එකක් නෑ අපේ ශාන්ති කර්ම වල හැම තැනම මේ මම මේ ඒ දැන් මේ කියපු විදිහට මම මේ එතන මම හිතන්නේ අපි ආදරේ මතක් කරන්න ඕනේ ලයන රංගමල ෂූරි මාත් එක්ක එක වැඩසටහනකදී ඔහු රැප් කරලා පෙන්නවා මේ ආකාරයටම මේ අපේ අපේ ශබ්ද අපේ ගීත කලාව තුළ අපේ ප්‍රසංගික කලාව තුළ මේ දේ තියෙනවා අපේ ජන 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 භාවිතාවේ මේක තියෙනවා ඒක මම හිතන්නේ වඩා දැනෙන්නේ නැති මේ අලුත් ගීතයත් එක්ක වඩා දැනේ කියලා විශ්වාස කරනවා මොකද ඒ කිව් ශෛලියත් එක්ක ඔව් ඒක ඒක මෙහෙමයි දැන් දැන් රැප් කලාව මම හිතන්නේ මේ 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 අර නීග්‍රෝ ජාතිකයන්ට වෙච්ච අසාධාරණය කියන්න ගත්තු එකක් නෙමේ ප්‍රකාශ කරන්න ගත්තු එකක් නෙමේ රැප් කියන්නේ රැප් සංගීතය කියන්නේ හැඟීම් ප්‍රකාශනයක් නේ මේ ඉතින් ලංකාවේ විදිහට ප්‍රකාශනය කරද්දී ලංකාවේ සමාජයට අර අපේ හෙළකමක් එළියට එන්න ඕනේ ඉතින් ඒ හෙළකම සමාජයට අපේ ගමේ ඒ ගමේ ඒ හැඟීම් ප්‍රකාශ කරපු විදිහ තමයි ජනගී කියලා කියන්නේ ඔය පැලේ ඉද්දී පතලේ ඉද්දී අන්නේ ඒ අස්සේ ඔය රැප් කියන එක සමහර විට ලයිලන් රංගමල සූරන්ගේ සෞදම් ගීතේ මේක හොඳට අපිට අත්විඳින්නට පුළුවන්. දැන් ලහිරු මීනා දැන් ඔබටත් මේ කතාව සමහර වෙලාවට ඇහිලා ඇති. ලහිරුට චෝදනාවක් තියෙනවනේ මේ වචනවල තේරුම නැ රම්බරි ගත්තොත් වචනවල තේරුම නැ. මොකද්ද මේ කියන ගීතය කියලා කවුරු හරි චෝදනා කරොත් මොන වගේ උත්තරයක්ද? නෑ ඒකට චෝදනාව විතරනේ කොහොමත් ආවේ ඒකට. ඔව් ඒකට චෝදනාව ආවේ. ඉතින් මෙහෙමයි. මම කියන්නේ ඒක ඉන්ස්ට්‍රුමන්ටල් එකක්. ඒක ඉන්ස්ට්‍රුමන්ටල් එකක් විදිහට හිතන්න බැරියයි. ඒ කියන්නේ किसीम तेरमक ने किसीम तेरमक ने गीत है भाई मगे जीवित पुदुम तेरम दूरना गीते वटे गीत उदव कर मिनीसुंड पुदुम तेरम दूरना एक गीते सह माँ आश्रय करना तेरम ते गीते तेरम कद है भाई मोना उन्ना मम के यानी मेक में संगीत की दंग अब मम्मी हादला तीन सिंधु अली गत्तम तेरमक ने गीत अकेला तीन तीन रामर गीते ही है भाई ये गीते तमाम लिया मारूम गीते अभी गात्तोत्तेहम एहम तेरुम
अपसेट मनु लिए गीतवली अमार गीते हैं ये स्थिति विली एक विना स्थिति विली कहोम मटवा थीता कांड कुमारी एक आदर करना आदर कांड भोम स्तूति या हिंद तमा मम विल अरे तरह या कट्टी आहपा एक हिता मेक मे मे इंस्ट्रुमेंट मे वॉइस एक इंस्ट्रुमेंट एक मे कीलती बेर पद्धति का हिता इतना मगिता तरह आई संगीत वाद बांड तरंग गायक प्रसांगिक भीम दें गीत गायन गीत गायन आकरण तमंगे सियलु आत्म ये गीत भूम प्रसांगिक गायन आकरण भाव प्रकाश ने अक्ले मुखद मे गा धनी लती गायक अद क्या इसर नंग मे अभी रेडियो एक वितरणी थे बने इतकोट है हंड वितरा हंड सहा मे संगीत नमूत अद वेदे मे लोके क्या ताक्षणिक दीवन अद अट मे मे क्या रूप माध्य थे ऐ थिंक इतना अनिवार्य में भाव प्रकाशन के अनिवार्य मेद क्या मे मे रूप माध्य सिंकर कोट वितरकने मे क्या अभी हंड तुला भाव प्रकाशन के देवल थे ऐ थिंक मम हिताने प्रसा क्या प्रसांगिक गुण के अनिवार्य मे क्या मे मे रूपमाद्य तुलदी वेदगा मुखद मेक बलन प्रेक्षक पिरीसा इतना दी मेमे नटने के मे अदास्कर इंत ही सर वेडसराने अद उदासन मे पिल निरोषा विराजनी प्रवीण गायिकावा संधान कर मे रेडियो गीत रूपोहानी गीत के लिए दिखाती है ना गुआन मिदली गीत रूपोहानी गीत के लिए दिखाती है ना के लिए विश्वास है මම හිම විශ්වාස කරන්න මද මෙතන දි ආර ඒ ගැන කතා කරන්න හේතුව තමයි මේ يعني මේ මේ දැන් මේ මේ වෙනකන් ආපු විකාශයත් එක්ක කියන අපිට තිබුණ රේඩියෝ යුගයක් සහ දැන් තියෙන රූප මාධ්‍ය මේ කියන මේ යුග දෙක තියෙනවානේ ඉතින් දැන් අද මම හිතන්නේ භාව ප්‍රකාශනය කියන්නේ මේ මේ ප්‍රසංගික කියන්නේ ප්‍රසංගිකත්වය කියන එක අනිවාර්යම අවශ්‍යයි මොකද يعني බලන කෙනා රස විඳිනා විතරක් නෙමෙයි බලනවානේ ඉතින් එතනදී නමුත් එතනදී මම අදහස් කරන්නේ නැහැ මේ මේ අතපය මේ මේ නිකන් මේ වීසි කරන වීසි කරන දැන් අතපය වීසි කරේ නිකන් එක ස්ටයිල් එකක් එහෙම නැත්නම් අර අපි කියනවා මේ විලාසිතාව ට්‍රෙන්ඩ් එකක් හැටියටද අර එහෙම අර දැන් අලුත් ගීත සමහර අපි දැකලා තියෙනවා තරුණ පරපුර ගීතයක් මේ රැප් කරනවා කියලා කියන්නේ අතපය වීසි කරනවා නැත්නම් ඒ එහෙම නෑ ඒක ස්ටයිල් එක ඒ ස්ටයිල් එක ඉතින් ඒක ඒගොල්ල ඒකට ඒකට අපිට බුත් කියන්න බෑ දැන් ඒක 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 ඒ ගීතයට අනුව එන මේකද එහෙම නැත්නම් සමහර අය බලෙන් ඔප්පුවා ගන්න හදනවනේ ඒක තේරෙනවා ඒක ඒගොල්ලන්ගේ ඇඟේ බලෙන් දයන්නේ අත එනකොට ඒ එන විදියෙන් තේරෙනවා මෙයාගේ ඇඟේ එක තියනවද නැද්ද කියලා සමහර කට්ටිය බලෙන් කරද්දී ඒක තේරෙනවා මේ මේ වාට හරියන්නේ නැහැ කියලා මොකද රැප් වලත් දැන් දැන් ගොඩාක් දුර ගිහිලා තියෙනවා මේ රැප් කියන එක මොකද කට්ටිය අතර ඒ කියන්නේ වෙනම මේ ඒක කියන්නේ සබ් කල්චර් එකක් වෙලා තියෙනවා උපසංස්කෘතියක් නේද රෙගේ ගත්තාම උපසංස්කෘතියක් තියෙනවා රැප් උපසංස්කෘතියක් ඒක හරි ප්‍රබලයි ඒ මේ මේ හිප් හොප් උපසංස්කෘතිය හරිම ප්‍රබලයි ඒක තේරෙනවා මොකද මම මේ රැපර්ස්ලා ඉන්න කන්සර්ට් එකට ගියා තව පොඩ්ඩේ මම කාලා තමයි අහපව් වෙන්නේ ඒක ඒක රැප් වල විතරක් නෙවෙයි ලයිරු රොක් लंका ඕක ඇතුලේ ගත්තාම ඇත්තනම උපසංස්කෘතිම තමයි ඒවා. හරි හරි පොඩි ඒවා උපසංස්කෘති කියලා අපි හඳුන්වනවා. අපි මේ පිළිබඳව කතා බහ කරමු.